මට ඒ පැමිණ මේ ප්‍රශ්නේ මතු ඒයේ ං ගෙදරදි ඉන්ටනෙට් හර ඔබවහසි අසන්ට බැලුවවා හම්බුන් නෑ. මට දැනගන්්ඩෝනේ පරතෝකෝස ප්‍රත්තියට අරයතුන් වහසිේ අභිමකයට පැමිණෙන් ෝනෙද ඒක පොඩ්ඩා සවිස්තරාසක ඕ ගැන්මයි. දැ ඔබ ගෙඩ්ඩරී නම් අන්තර්ජාලය හරහා හරි. අඩ මේ කියන දේශනාවCDඩ එකට කොරේඩියෝ එකට ගුවන්ුඩලකට ටෙලිපෝන් එකට ටෙල්විශන් එකට ඉන්ටනට් එකට කොම්පියුටරය එක ගත්තනම් ලැබෙන්නේ පරතෝගෝෂික ප්‍රත්්‍යයනේ එතැන්දිි ලැබෙන්නේ සුතමයේ ජානය. එ ලැබෙන යමක් එක සුටමය ජානය මිසක් පරතෝගෝෂක ප්‍රත්්‍යය නෙමේ පරතෝගෝෂකත්ය ලැබෙන්න්න නම් අබි මකව පස්සන හන්න පුලුවන් විඩියට ධර්මුණ සාකච්ඡා කරන්න පුළුවන් විඩියට මේක අහන්දුවන. ඒකින් සාාටතුමක් බුදුහාමුදුරුවෝ ගමිංගමට ගමිින්ගමට ගිහිල්ලා, ඒ ගමේහිටේ මිනිස්සු ගීපදැන එකතු කරගෙන පහසී අදසිය දාහක්විුතරත් එකතුකොරගන ඒ පරථෝගෝෂ්පත්ය ලබාදන විදිහට ධර්මේ දේශනා කළා ඊට පස්සේ බුද්ධස්නාවකයෝොත් සියලු දෙනාගලේ ඒක. පරතෝගෝෂික ප්‍රත්්‍ය කියන එක අරහත් හෝ මඟපල්ල ලැබූ කෙනෙකුගේ මුයින් ප්‍රකාශ කරන ප්‍රත්්‍යක්ෂකොට දැක්ක පටච්චන මු්පාත් ධර්මය සමුදේ නිරෝධය දේශනා කරන්න ඕන පර්තෝගෝෂක ප්‍රත්ත ලැබින්. නකන් නිකම් මේ ඔය ධාන්සීල භාමනාව ජීවිතපුුණ්‍යයක් ක්‍රයාාගලාට කිව්වට ඒව දේශනා කළට ඔය බහකිව්වට එන් පරතෝෂය ප්‍රත්ය ලැබ . ඊලඟ ප්‍රශේතවා ඒ ලබලා දර සතස්ථානවලට ඒක ලැබවාම පරතෝගෝචිකැ පැත් ලැබුවාම සද්දා ඉන්දිය මතු වෙන්ඩුවන. සද්දර්ශ ගුලපුටස වඩුවන. හේතු බලනාමට නයිවිනියට බාගලපා සතිමා වඩුවන. න්න කොට සදස් කළ දස ත්වයට පත්වුණනාට පස්සේ පුළුවන් බුද්ධශක්තියට අනුගතවෙන්න ගුද්ධශක්තියට අනුගත වනාහම් බොටල්ලකෙන් මිටෙනවා බව උුදුරාදමන්නට උපකාරමන සෝතා පන්න බලයට පත්වෙන්න පුළුවන්. ඒ අයටහස ඒ ඒවා යම්. පළමම බණහන්ඕ වන ප්‍රතෝෂක පත්ත ලබන්නවන සදදාාහින්දිය මතකරගන්නවන සදහස කළ පුද්ධසවෙෙන් වන ඊට පස්සේ දස්ස නියාානන් සංේජනයානන් චත්තාාරි මනචානි බුද්ධශක්තියේ අනුකතෙන්න්න ඕන ඊට පත්වේ අර නිරෝධගාමිනි පටිපදාව දිගටම හතරගමටහන් කරග නයනකොට මඟ පල පපුූර්ණ වෙන. ඒයි ක්‍රමේ හොඳ ඒනං.